අපි සූදානම් රට තුල කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. මේ වන විට රට තුල කොරෝනා ආසාදිතයින් 77 දෙනෙකු සුවගෙන ඇති බව සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරනවා. මේ එම ආසාදිතයින් ආශ්‍රයෙන් සකස් කළ දත්ත සටහනක් මෙහි විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. අප පසරු පහට ලබාගත් දත්ත ඇසුරෙන් තමයි ප්‍රාදේශීය වශයෙන් ප්‍රදේශ වශයෙන් ඔවුන් කොයි ප්‍රදේශවලද හිටියේ කියන එක සකස් කරලා තිබෙන්නේ. ඉන් අනතුරුව අද දවසේ වාර්තා වුණු 5 දෙනෙකු සම්බන්ධයෙන් තවමත් අපට නිසි තොරතුරු ලැබී නැහැ. එකතුව 77ක්, නමුත් 72 දෙනෙකු සම්බන්ධයෙන් පමණයි තවමත් මේ ප්‍රදේශ වශයෙන් ඔවුන් හඳුනාගෙන තිබෙන්නේ. ඒ අනුව කොළඹ 16ක්, ගම්පහ 10 දෙනෙක්, පුත්තලම 6 දෙනෙක්, කළුතර 4 දෙනෙක්, රත්නපුර 3 දෙනෙක්, කුරුණෑගල, ගාල්ල, කෑගල්ල, මඩකලපුව සහ බදුල්ල කියන ප්‍රදේශවලින් එක් අයෙක් බැගින්, ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථානවලින් 25 දෙනෙක් සොයාගෙන තිබෙනවා. ඒ අතර විදේශිකයින් 3 දෙනෙක් සොයාගෙන තිබෙනවා කොරෝනා ආසාදිතයින් ලෙස. ඒ වගේම දිනපතා මේ එක්වන රෝගීන් පිළිබඳව අපි අවධානය යොමු කරන්න පුළුවන්. දිනපතා එක්වන රෝගීන්ගේ කිසියම් වැඩිවීමක් අපි පසුගිය දින කිහිපය තුළ දක්නට ලැබුණා. නමුත් ඊයේ සහ අද කියන දවස් දෙක ගත්තහම අපිට තරමක අඩුවීමක් මේ ප්‍රස්ථාර සටහන අනුව දකින්න පුළුවන්කම ලැබෙනවා. කොහොම වුණත් අපි හැමෝම අපේක්ෂා කරන්නේ ඒ අඩුවීම දිගටම පවතිවි කියන තත්ත්වය. මේ තමයි ලංකාවේ දෛනිකව පහුගිය ගෙවුණු දින කිහිපය. 11 වෙනිදා තමයි පළවෙනි රෝගියා වාර්තා වුණේ. එතැන් සිට මේ දක්වා තත්ත්වය. හොඳයි, අපි දැන් සූදානම් ස්ත්‍රී පුරුෂ අනුව කොහොමද පවතින තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරන්න. ශ්‍රී ලංකාවේ තහවුරු කරන ලද කොරෝනා රෝගීන් සංඛ්‍යාව අනුව පුරුෂ පාර්ශවය 67% වෙනවා. ඒ වගේම ස්ත්‍රීන් 33% වශයෙන් තමයි අපිට වාර්තා කරන්නට සිද්ධ වෙන්නේ. වයස් මට්ටම අනුව මේ තත්ත්වය අපි සලකා බැලුවොත් වයස අවුරුදු 41ත් 50ත් අතර සංඛ්‍යාවේ තමයි වැඩිම අගයක් ගන්නෙ 34.7%. ඒ වගේම 31ත් 40ත් අතර 18.1%. ඒ වගේම 51ත් 60ත් අතර 16.7% අගයක් ගන්නවා. ඒ වගේම 21ත් 30ත් අතර 13.9% අගයක් ගන්නවා. 61ත් 70ත් අතර 6.9% ගන්නවා. ඒ වගේම 11ත් 20ත් අතර 5.6% ගන්නවා. 71ත් 80ත් අතර 1.4% තමයි අපිට පෙන්නුම් කරන්නේ. අපි සූදානම් ලංකාවෙන් ඉතාලිය දෙසට අවධානය යොමු කරන්න. මොකද ඉතාලිය පිළිබඳව අපි අවධානයෙන් පසුවිය යුතුමයි. ඔවුන්ට සිද්ධ වෙලා තියෙන දේ අපි හැමෝටම හොඳ පාඩමක්. මොකද ඉතාලිය මේ කරුණු කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ තරම පෙන්නුම් කරනවා අද වන විට. ඉතාලියේ පළමුවෙන් හමුවෙච්ච කොරෝනා රෝගියාගෙන් පසුව මේ වන විට රෝගීන් සංඛ්‍යාව අතිශයෙන් ඉක්මවා ගොස් තිබෙනවා. ඔවුන්ගේ මරණ සංඛ්‍යාව 4000 ඉක්මවා තිබෙනවා. එය චීනය කොරෝනා වෛරසය සොයාගත් චීනයටත් වඩා වැඩි සංඛ්‍යාවක් බවට මේ වෙද්දි පත් වෙලා තියෙනවා. එය අවාසනාවන්ත තත්ත්වයක්. ඉතාලියෙන් ලැබෙන ආරංචි මාර්ග අනුව තහවුරු වෙන්නේ ඔවුන්ගේ රෝහල්වල මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ගෙන් ඉතිරි ඇති බව. ඒ වගේම සෞඛ්‍ය සේවකයන් පවා විශාල පිරිසක්, 3000කට ආසන්න පිරිසක් කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව තමයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් කොරෝනා වෛරසය පළමුව හමු වූ චීනයේ වුහාන් පළාතෙන් අද වන විට එකදු රෝගියෙකු හෝ සොයා නොගත් බව චීන බලධාරීන් තහවුරු කර තිබෙනවා.